අයිබෝන් සුබනව වසරක් වේවා දූල පුතාලට අපි අවුරුද්දට පෙර පුතාලා එක ඉගෙන ගත්තේ පිල්ලම් පිළිබඳව සිංහල ඕඩියේ අකුරු වලට පිල්ලම් යෙදෙන අවස්ථා අපි හඳුනාගත්ත වචන සුදි මතකද පුතාලට අපි එතනදී ආශබ්දයේ සිට ඕ ශබ්දයක ඉගෙන ගත්තා ඒවට යෙදෙන පිල්ලම් මොනවාද කියලා आ ए ई उ ऊ ए ए ओ ओ කියලා ශබ්ද වලට තමයි අපි එදා පිල්ලම් යෙදුවේ. හොඳයි පුතාල කියන්න බලන්න මට කෝපය කියන වචනයට යෙදෙන මුල අකුරේ කෝ කියන අකුරේ යෙදෙන පිල්ලම් මොනවද? ඔව් පුතාලට මතක ඇති කොම්බුව ඇල පිල්ල සහ හල් ලකුණ කියලා අපි කිව්වා. කොම්බුව ඇලපිල්ල සහ හල් ලකුණ යෙදෙන බව කිව්වා. හොඳයි මේ වචන ටික කියන්නකෝ බලන්න. නාසය මොකද පුතේ මුල අකුරට යෙදিলা තියෙන පිල්ලම? ඔව් පුතාල හරි ඒ තමයි ඇල පිල්ල. ඊළඟට අපි තව එකක් බලමුකෝ. පිහිය. පිහිය මොකද පුතේ ශබ්දය මුල අකුරේ ඊ ශබ්දය. ඔව් පුතේ යෙදුණු පිල්ලම ඉස් පිල් අපි කිව්වා කෙටි ස්පිල් කියලා. හොඳයි අද මම පුතාලෙක් කරන්න යන වැඩේ බලන්නකෝ. මම මේ අඳින්නේ මොකද්ද කියලා? මේක මොකද්ද? පුතාලා ඔකට කියයි රවුමක් කියලා. ඔව් රවුමක් තමයි. හැබැයි අපි ගණිතයේදී ඔකට තවත් වචනයක් කියනවා. මොකද්ද? ඔකට අපි කියනවා මෙන්න මෙහෙම වෘත්තය කියලා. මොකද්ද කියන්නේ? වෘත්තය. අපි ආ වෘත්තයම යොදාගෙන බලමු බලන්න. වෘත්තයම අපි තව එකක් කරමු බලන්න. මෙන්න බලන්න මෙයා කවුද කියලා. මෙයා සමහර වෙලාවට ওই මල් වල හැම ඉන්නා පුතාල දකින්නවා. පුංචිද? ඕ කවුද? ක්‍රුමියා. කවුද මේ ක්‍රුමියා? වචන දෙක අපි කියමු බලන්න. වෘත්තය ක්‍රුමියා. පුතාල හොඳින් අහගෙන ඉන්න බලන්න. ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න බලන්න. වෘත්තය ක්‍රුමියා. වෘත්තය ක්‍රුමියා. වෘ කියනකොට පුතේ අන්තිමට ඇහෙනවා ශබ්දය. පුළුවන් දේ ශබ්දය කියන්න. සිංහල හෝඩියේ ස්වර අකුරක් තමයි. මොකක්ද ඒ ස්වර අකුර? මෙන්න පුතාල මේක කියවලා තිනවා. කියන්නකෝ බලන්න මේ ස්වර අකුර මොකක්ද? ඉරු. ඉරු. ඉරු කියන ස්වරයට යෙදෙන පිල්ලම තමයි මේ ශබ්දය ගන්න යොදන පිල්ලමට අපි කියනවා පුතේ මෙන්න මේ නම. මොකක්ද කියලා අපි බලමු. ගැට ඇල පිල්ල. ගැට ඇල පිල්ල. ඉරු කියන ශබ්දයට යෙදෙනවා ගැට ඇල පිල්ල. හොඳයි අපි බලමු ගැට ඇල පිල්ල යොදන්නේ අකුරක කොයිබටද කියලා. මෙන්න බලන්න මේ අකුරෙටමයි යොදලා තියෙනවා කයන්නට ගැට ඇල පිල්ල. කයන්නේ හතරෙන් තුනක. කයන්නේ ප්‍රමාණයෙන් හතරෙන් තුනකට තමයි ගැට ඇල පිල්ල යොදලා තියෙන්නේ. අපි ඒකට කියනවා ක්‍රු කියලා. ওই શબ્දය ක්‍රු. හොඳයි. පුතේ අපි අද මේ શબ્දෙන් වචන ටිකක් ගැන කතා කරමු. මෙන්න බලන්න. මේ වචන මොනවද කියලා පුතාල මගෙත් එක කියමු බලන්න. පළවෙනි වචනය ඉඳලා අපි දිගටම කියවනවා මම කියනකොට පුතාල එක ගෘහය ගෘහණිය කෘත්‍රිම කෘෂි කර්මය හෘදය මෘදු
पृथिवीय गृह भांड वुर्गया वृक्षय दृश्य तृतीय वृत्तय वृश्चिक अभी पुते ताव पारक में के मो गृहय गृहणीय कृत्रिम कृषि कर्मय हृदय मृदु पृथ्वीय गृह भांड वृक्कया वृक्षय दृश्य तृतीय वृत्तय वृश्चिक मां गीताने पुतालाट मे वचन वलिन कीप्या होनीन बला गन्न वचन टिक मम वचन वलिन कीप्या लियन्न देनवा पुतालागे पोत अरगेन मे पंक्तिये दरुवो रूलेन 4 3ට 4 पंक्तिये दरुवो रूलेन 4 3ට 3 2 නෙමෙයි පුතේ රූලෙන් 4 3ට 3 4 දරුවෝ දෙගොල්ලොම රූලෙන් 4 3ට පහේ පන්තියේ දරුවෝ ඉන්නව නම් රූලෙන් 2 1ට මේ කියන වචන ලියන්න හොඳයි අපි බලමු ගෘහය ගෘහය හෘදය හෘදය वुर्कया वुर्कया तृतीय वुर्तय හොඳයි පුතේ මම නැවතත් වචන ටික කියනවා ගෘහය හෘදය වෘකය කෘතිය වෘත්තය මේ කියන වචන පහ නිවැරදිද කියලා බලන්න නැවතත් මේ සටහන මේ කාඩ් පරත් එක්ක මම තිත් කියලා තිනවා නිවැරදි වචන වලට ගෘහය हृदय वुर्कया कृतिय वुर्तय හොඳයි අපි තව වැඩක් කරමු මෙන්න බලන්නකො මේ වචන කීපය වාක්‍ය වලට තියෙනවා පුතාලට පුළුවන් නම් උතනින් හොයන්න බලන්න ගැට ඇල පිල්ල යෙදුණු වචන තියෙනවද කියලා පළවෙනි වාක්‍ය කියවන්න බලන්න मल्पेति इतामृदुय मल्पेति इतामृदुय पुतालाट पुलुवां निवेरदीव वचने तोरगेन गटैल पिल्ल तियन वचने अटिं इरक कंदिन गवया तृण बिम वेत याय गवया तृण बिम वेत याय वुर्कया वने तुलट याय अपि प्रवृत्ति नरबमु अपि प्रवृत्ति नरबमु एतन पुते मुलटद यदिला तियन्ने वेनक तनकटद किला पोड्डक बलन गृहणीय गृहय तुल कैम उयाय गृहणीय गृहय तुल कैम उयाय हुंदई दन पुतालट मे वचने उदला मे विधिहटम वाक्य कीप्याक खलीन दीप वचन वली मे विधेयम वाक्य कीप्याक लियान्न पुलुवनी अपी बलम पुताल दैम इरी अदला थी मेन्न मे वचन वलट द इरी अंदी केला बला मृदु तृण वुर्कया प्रवृत्ति गृहणीय
निवेदी नाम उदाहरण में कितना हम कहेंगे मां वचन इरु शब्द ये देने वचन हम लगाएं ना उदाहरण टा पुलुआ में दिखिए ना होता ही कुते हम ना मामा पुंछ वैलक पागल ना उदाहरण टा उदाहरण के पहले पुतारे के ना उदाहरण के पहले पुते देने पारा उमल इरु शब्द ये देने वचन तोगरे ला ए वचन की प्याक लिया ना केला मंगवाला के नील ना आप इला के दावस हम ना मा පුතාලට පුළුවනි ඒ ගැන මතක් කර. හොඳයි. එහෙමනම් නැවත හමුවනතුරු මම ඔබෙන් සමු ගන්නවා. මම ගාන කලාපේ ගුරු උපදේශිකා පුෂ්පා පතිරේකි. ආයුබෝවන්.